කොරෝනා වසංගතයත් එක්ක රටේ හැම ශාස්ත්‍රයක් පිළිබඳවම වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. හැම ශාස්ත්‍රයක් පිළිබඳව පුළුල් කතිකාවක් ඇති වෙලා තියෙනවා. අපි සම්බන්ධ කරගත්ත අපේ වැඩසටහනට ප්‍රසිද්ධ ව්‍යවසායිකාවක් ඇයි තානියා බේසුන්දර මහත්මිය. කොරෝනා තත්ත්වයත් එක්ක රටේ ව්‍යවසායිකාවක් විදිහට රටේ අනාගතය පිළිබඳව ඔබට මොන වගේ දැක්මද තියෙන්නේ? ඇත්තම කියනවා නම් මේ වෙලාවේ ජාති ආගම් ભેද වලින් තොරව ඇතර දේශපාලනේ රතු කොළ නිල් කියන ભેදයකින් තොරව රට ඉදිරියට ගෙන යාම තමයි අපි වෙන්න ඕන. අවුරුද්දක් යුද්ධකින් පස්සෙත් අපිට මුණ දෙන්න පුළුවන් වුණා නම් කොරෝනාව කියන්නේ ඒ වෙලාවෙත් පුළුවන්. ඉතින් එකම දේ තමයි මේ අර මමත්වයේ අතෑරලා එකමුතු වෙන්න. අපි කියන සංකල්පයට යමු. රජයේ විසින් යම් යම් ආනයින සීමා කිරීම නැත්නම් ආනයින අධාරියමත් කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේකත් එක්ක එකඟ වෙනවද ව්‍යවසායිකාවක් විදියට? මම අනිවාර්යෙන්ම එකඟ වෙනවා. ඒතුණු ආනයනයේ මේ වෙලාවේ සීමාව නොකරනම් අපි තව ඉස්සරහට යන්න බෑ. තව මේ රටේ ආර්ථිකයේ මේ වැටලා තියෙන වෙලාවේ අපේ අතේ ඩොලර් වගේ දේවල් අඩු වෙලා තියෙන අවස්ථාවකදී අපි තව තව ආනයනය කරනවා කියන්නේ මොකද්ද අපි කරන්නේ? මේ තියෙන තත්වෙන් තවත් පල්ලෙහාට ඇදෙන ගොඩේමක්ම නැහැ. ආනයන සීමා කිරීම එකම වෙන කාරණාව තමයි මේ රට අගුළු ලෑම්. මේ වෙනකොටත් රටේ ලොක්ඩවුන් එකක් තියෙනවා. හැබැයි සමහර පැතිවලින් විවිධ චෝදනා එනවා මේක වහගෙන ඉන්න එපා සමහරු කියනවා නෑ වහන්න ඕන කියලා. වහගනේ කියලා කවුද වහගෙන හිටියේ? දැන් අන්තිමට කියනවා නම් ලැජ්ජයි කියන බාරුත් ඇරලා. එහෙම නැතුව මේ වෙලාවේ රට වහගෙන හිටියයි කියලා වැඩක් නෑ. රට වහගෙන ඉඳලා රජයෙන් අපි කොච්චර කියලා දේවල් ඉල්ලන්නේ? රජයට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. දැන් අපි අන්තිමට වෙන්නේ රජයෙන් ඉල්ලලා ඊට පස්සේ මේ අපි මොකද්ද කරන්නේ? අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. නිකන් කන්න බලාගෙන ඉන්න જાතියක් බවට පත් වෙනවා. මේ මේත් එක්කම තමයි දැන් ඔබතුමීගේ ක්ෂේත්‍රය ඇඟලුම් ක්ෂේත්‍රය. තවමත් මේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා සියල්ලම පාහේ වැඩ ඇඟලුම් කර්මාන්ත ශාලා ටික ඇරලා තියෙනවා. මේ කොවිඩ් තත්ත්වයක් එක්ක ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඇඟලුම් ක්ෂේත්‍රය මේකත් එක්ක ඉදිරියට තව අරගෙන යන්න පුළුවන්ද? මේක තියෙන තැනම තියේවිද? මම නම් හිතන්නේ මේක තමයි මහඟු අවස්ථාව ඉදිරියට අරන් යන්නේ. මොකද අපි ඉම්පෝට් එක නවත්තන්න කියනවනේ. ඒ කියන්නේ නිම්මි ඇඳුම් ලංකාවට ගේන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට යොදවන සල්ලි අවශ්‍ය දේකට යොදවන. ඒ කියන්නේ raw materials ගෙන්නන්න යොදවන්නේ. ඇක්සසරීස් ගෙන්නන්න යොදවන්නේ. ඒවා අපිට ඩියුටි ෆ්‍රී කරලා දෙන්න. ඒතර මේ වගේ වෙලාවක අපි අවුරුද්දක් දැන් මේ කාලෙදී කඩවල් සම්පූර්ණ වහලා. වහලා කියන්නේ අපේ ලෝකල් ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණම නැවතිලා. එදු ඒ වුණාට ඇරපු වෙලාවකට අපිට මේ රටට ඇති වෙන්න බාණ්ඩ සැපයන්න අපේ ආයතනවල ස්ටොක්ස් තියෙනවා. යට ඇඳුම් ඉඳන්ම ඔය දැන් ඔය ප්‍රශ්නයක් කියලා තිබිච්ච දේ ඉඳන්ම හැම දෙයක්ම දැන් අත්තම කියනවා නම් මම අඳින දේවත් ඕගොල්ලන් හැමෝම අඳින්නේ මේ රටේ නිෂ්පාදනය වෙන දේවල්නේ. ඉතින් ඇයි අපි පිට රටකින් කුණු ගොඩවක් ගෙනල්ලා මේක ඩම්පින් සෝන් එකක් කරන්න දෙන්නේ? එහෙම කරන්න දෙන්න එපා. ඇතම් ව්‍යාපාරිකයෝ මේ වසංගතය වසන්තයක් කරගෙන තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වලත් මේ ඇතැම් ව්‍යාපාරිකයෝ අධික ලෙස මේ ලාභ ලබනවා මේ භාණ්ඩ විකිණීම මේ 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 කාරණාත් එක්ක. සරලම දේ ගමු සීනි. සීනි කියන දේ ලංකාවට ඇති වෙන්න තියෙනවා. නමුත් ඒගොල්ලන් කරන්නේ බොරුවට රට බිය ගන්නනවා. මේක දැන් අපිට ඉම්පෝට් කරන්න බෑ. අපි ළඟ බඩු නැහැ කියලා. අපේ මිනිස්සු කරන්නේ කලබලකාරී ෂොපින්. අපි තෙල් නැහැ කිව්වම පැය ගණන් පොලිමේ ඉඳලා එනකොට ඊළඟ දවසේ කිසිම ප්‍රශ්නයක් නැහැ තෙල් ගහ ගන්නවා. ඉතින් මෝ කවුද මෝඩ මිනිස්සු? ඉතින් මිනිස්සු මෝඩ කරන්නේ කවුද? ඕගලන් වගේ මාධ්‍ය. ව්‍යාපාරිකයෝද මේකට වග කියන්න ඕනද මාධ්‍යද මේකට වග? දෙකම ව්‍යාපාරිකයන්ට ඕක කරන්න මාධ්‍ය ඕක උලුප්පලා දෙනවා. එහෙම දෙයක් නැහැයි කියලා පෙන්වන්න ඕනේ. මාධ්‍ය කියන් පෙන්වන්න ඕනේ ව්‍යාපාරිකයන්ට. ඔය වගේ අසාධාරණ වැඩ කරන මිනිසුන්ට අතහිත දෙන්න එපා. මේක අඩුයි, මේව නැහැ කියද්දි මිනිස්සු බය වෙනවා. මිනිස්සු බය වෙනකොට පැනික් ෂොපින්. එතකොට බොරුවට ගිහිල්ලා අපේ සීනු කිලෝ එකක් නම් යන්නේ පහක් ගෙනාලා ගෙදර තියාගන්න.